You are watching Educational Broadcasting Channel. අයිබෝන් දරුවනේ අද අපි 10 ශ්‍රේණියේ මුල් පාඩම පරිමිතිය පාඩම සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. right පරිමිතිය පරිමිතිය කියන්නේ මොකද්ද? බොහොම හොඳට පළපුරුදු හොඳට දන්න පාඩමක් ඕක. පරිමිතිය මොකද්ද? පරිමිතිය කියන්නේ वटे दिग मे दिग कोलूपयक विशाल तलयक वटे तीन दिग मईम वटा तीन दिगट तमय परमित किल ओनाम हड तलयक वटे दिग मे दिग मेनि कि संपूर्ण दिग मैनी है किसिया मैनी है किधर मैं हेड ताले माय में दिख रहा हूँ पुलवा नहीं कौन में देखा माय नहीं नूलक वागे देख कर गे ना अभी मैं तो निकाल लगे ना मैं हम पोड़ पोड़ मैं हम तिया तिया मैं हम वाटे इटे क्रमानुकूल वे ए नूल नूलिंग मैं हेड ताले माय में दिख रहा मैंने क्या नहीं बोला वेला अभी अटिको दुव තියලා අපිට මේ මායිමේ දිග වෙනගන්න පුළුවන්. නේද? අපට කිසියම් අපහසුතාවයක් තියෙනවා. නමුත් ඒකේ හැඩතලයේ හැඩතලයේ මායිමේ දිග නැත්තම් පරිමිතිය අපිට මැන ගැනීම හැකියාව තියෙනවා. දැන් අපි විශේෂයෙන් අපි ගණිතයේදී පරිමිතිය ලබා ගන්න පරිමිතිය ගණනය කරන්න ඉගෙනගෙන තියෙනවා විශේෂිත වූ හැඩතල. විශේෂිත වූ තල රූප වල පරිමිතිය ලබා ගන්න අපි මේ වන විට ගෙනගෙන තියෙනවා. අපි ගණිතයේදී ඉගෙන ගන්න මුල් වර්ත වගේ ඉගෙන ගන්න හැඩතලයක් තමයි කවුද? ඍජු කෝණාශ්‍රය නේද? ඍජු කෝණාශ්‍රය. ඕල කුඩා පන්ති වල ඉඳලම දන්න හැඩතලයක්. ඍජු කෝණාශ්‍රය. ඍජුකෝණාශ්‍රයක පරිමිතිය අපි ලබා ගන්න මේ වන විට දන්නවා කොහොමද ලබා ගන්නේ? දිග සහ පළල එකතු කරලා දෙකෙන් වැඩි කිරීමෙන් නේද? කුඩා පන්ති වලින්ද අපි ඉගෙනගෙන තියෙනවා මේක. ඕනෑම ඍජුකෝණාශ්‍රයක පරිමිතිය ලබා ගන්න කොහොමද? දිගයි පළලයි එකතු කරලා දෙකෙන් ගුණ කිරීමෙන් ලබා ගන්න පුළුවන්. ඉවගේම සමචතුරස්‍රයක පරිමිතිය ලබා ගන්න කොහොමද? ඔව් අපි දන්නවනේ සමචතුරස්‍රයක සෑම පැත්තක්ම දිගින් සමානයි. ඒ නිසා පැත්තක දිග වැඩි කරනවා කියන්නේ 4. එතකොට ඒ සමචතුරස්‍රයේ පරිමිතිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකෝණයක් ත්‍රිකෝණ විවිධාකාර ත්‍රිකෝණ හැඩ අපි ඉගෙනගෙන තියෙනවා දැකලා තියෙනවා. මේ ත්‍රිකෝණේ අපි හිතුවෝ මේ පාද තුන වෙනස් ත්‍රිකෝණයක් කියලා විෂම ත්‍රිකෝණයක් කියලා. කොහොමද පරිමිතිය හොයාගන්නේ? පාද තුනේහි දිග පාද තුනේහි දිග එකතු කිරීමෙන් අපිට ඒ ත්‍රිකෝණයේ පරිමිතිය ලබා ගත හැකි. ඒ වගේම වෘතයක පරිමිතිය
අර R කියන සංකේතයෙන් සඳහන් කරන විට දක්වන විට අපි දන්නවා ඒ වෘත්තේ පරිමිතිය 2πr කියන සූත්‍රය මගින් ලබාගත හැකි බව අපි නාම ශ්‍රේණිදී මේක ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ වගේ විශේෂිත වූ හැඩතල වල පරිමිතිය ලබා ගන්නා අන්දම ආකාරය අපි මේ වන විට ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ ක්‍රම භාවිතා කරලා මේ හැඩතල වල පරිමිතිය ලබාගත හැකි. දැන් අපි 10 පන්තියේදී පරිමිතියේ තවත් විශේෂ තැනකට අපි එනවා මේ හැඩතල වලට අමතරව කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය ලබා ගන්න කොහොමද කියන එක ඉගෙන ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය ලබා ගන්න කොහොමද කියනවා. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොන වගේ එකක්ද කියලා ඔගොල්ලෝ අට ශ්‍රේණියේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා. දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. ඒ මොන කුමන ආකාරයේ හැඩයක්ද කියලා දැන් ඔයගොල්ලගේ මනසේ මෑවෙනවා. හරි. අපි එතෙන්ට යන්න කලින් අපි මේ හැඩතලවල පරිමිතිය ලබා ගැනීම නැවත මතක් කර ගැනීම සඳහා අපි මේ හැඩතල ඇසුරෙන් අපි ගැටලු කීපයක් සාකච්ඡා කරලා බලමු අලුත් කොටසට යන්න කලින්. දැන් අපි හිතමු ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් මෙහෙම. ඍජු කෝණාශ්‍රාකාර හැඩයක්. අපි හිතමු මේ දිග එක පැත්තක දිග සෙන්ටිමීටර 7යි කියලා. ඒ වගේම පළල සෙන්ටිමීටර 5යි කියලා ගමු. එහෙනම් මේ රූපේ පරිමිතිය සමානයි දිග කීයද 7යි පළල සෙන්ටිමීටර 5යි එය දෙකෙන් ගුණ කරනවා දෙකෙන් ගුණ කරනවා 7යි 5යි 12යි එනම් දෙවරක් 12 24යි අවසාන පිළිතුරේදී අපි අදාළ ඒකකය පාවිච්චි කරනවා එනම් ඍජු කෝණාශ්‍රයක පරිමිතිය ලබා ගන්න ක්‍රමය අපි දන්නවා ඒ ක්‍රමය භාවිතා කළා මේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය ලබා ගැනීම සදා දිග පැත්තයි පළල පැත්තයි එකතු කරලා දෙකෙන් ගුණ කරනවා එතකොට අපිට අවසානයේ ලැබෙනවා එම ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය. තවත් හැඩතලයක පරිමිතිය ලබා ගමු අපි. සමචතුරස්‍රාකාර හැඩයක්. සමචතුරස්‍රාකාර හැඩයක අපි දන්නවා සෑම පැත්තක්ම දිගින් සමානයි කියලා. අපි හිතමු එක් පැත්තක දිග සෙන්ටිමීටර් 6යි කියලා. සෙන්ටිමීටර් 6යි. නම් පරිමිතිය සමානයි සමචතුරස්‍රයේ සෑම පැත්තක්ම දිගින් සමාන නිසා 4ෙන් වැඩි කරනවා කවුද? පැත්තක දිග. එනං 4 වරක් 6 24යි මොනවද සෙන්ටිමීටර් සමචතුරස්‍රයේ පරිමිතිය. තවත් අද රූපයක බලමු ත්‍රිකෝණය. මේ පැත්ත අපි හිතමු සෙන්ටිමීටර් 4යි මේ පැත්ත සෙන්ටිමීටර් 5යි මේ පැත්ත සෙන්ටිමීටර් 6යි. එනම් පරිමිතිය සමානයි මේ ත්‍රිකෝණයේ 4 එකතු කිරීම 5 එකතු කිරීම 6. 4යි 5යි 9යි 9යි 6යි 15යි සෙන්ටිමීටර් ත්‍රිකෝණයේ පරිමිතිය. දැන් මේ විසම ත්‍රිකෝණයක් අපි උදාහරණය සඳහා ගත්තේ. ඒ වගේම ඔගොල්ලෝ වෘත්තාකාර හැඩවලත් පරිමිතිය ලබා ගන්න 9 පන්තියේදී ඉගෙන ගත්තා.
මේ වෘත්තයේ අපි හිතමු අරය සෙන්ටිමීටර් 7යි කියලා. එහෙනම් පරිමිතිය සමානයි අපි දන්නා වෘත්තයක අරය දන්නා විට පරිමිතිය ලබා ගැනීම සඳහා භාවිතා කරන සූත්‍රය මොකද්ද කියලා. කවුද? 2πr කියන සූත්‍රය. අපි මේ සූත්‍රයට අදාළ මිනුම් ආදේශ කරමු. 2πr යන්නෙන් අදහස් කරන්නේ 7/22 කියන අගේ අපිට භාවිතා කරන්නත් පුළුවන්. 3.14 කියන අගේ භාවිතා කරන්න පුළුවන්. අපි වඩා පහසුයි මෙතන 5 සඳහා 7/22 කියන අගේ භාවිතා කරමු. සහ වැඩි කිරීම r කියන්නේ සෙන්ටිමීටර් 7යි කියලා රූපේ දීලා තියෙනවා. දැන් 2πr කියලා කියන්නේ මෙතන ගුණිතයක් නේද? 2 5 වල අගෙහිත් r හිත් ගුණිතයක්. එතකොට මෙතනදී මේ අදාළ අගයන් අපි ගුණ කිරීමේ ලකුණ දාලා වෙන් වෙන්ව ලිව්වා. අපි දන්නවා ගුණිතයකදී ලවයේ සහ හරයේ පොදු සාධක තියෙනවා නම් අපිට ඒවා කපා හැරලා පිළිතුර සුළු කරගෙන යන්න පුළුවන්. එතකොට මේ හතට මේ අට තියෙන හතත් එක්ක 7/1 7/1 කියලා මෙහෙම පොදු සාධක වලින් බෙදුවාම කියත අපි කියන්නේ කපනවා කියලා නේද? පොදු සාධක වලින් බෙදනවාට තමයි අපි කපනවා කියලා කියන්නේ. එතන 7/1 7/1. එතකොට ඉතුරු වෙනවා යට තියෙන එකයි. ඒකේ අගයක් නැහැ. ඒ අගේ බෙදුවට වැඩක් නැහැ. එන උත්තරේ ඒකමයි. ඒක නිසා අපි මේ ඉහළ මට්ටමේ ඉන්න දෙන්නා ලවය මට්ටමේ ඉන්න දෙන්නව අපි ගුණ කරලා පිළිතුර ලබා ගන්නවා. 2 22 44 සෙන්ටිමීටර්. කවුද මේ අරය සෙන්ටිමීටර් 7ක් වන වෘත්තයේ පරිමිතිය. දැන් ඍජු කෝණාශ්‍රය, සමචතුරාශ්‍රය, ත්‍රිකෝණය, වෘත්තය කියන හැඩතලවල පරිමිතිය ලබා ගන්න අන්දම අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා. අපි නැවත මතක් කරගත්තා. ඒ වගේම මේ වගේ හැඩයක් තියෙන රූපයක් අපි බලමු. A B C D කියන චතුරස්‍රය. බලන්න බලනවා A B C D කියන්නේ චතුරස්‍රයක් බව. A B C D කියන චතුරස්‍රයේ පරිමිතිය හොයන්න කියලා අපිට කියනවා. එතකොට කොහොමද මේක හොයන්නේ? දැන් ඔයගලන්ට පහසුවක් විදිහට මේ මෙන්න මේ රේඛාඛණ්ඩ ටික තමයි මේ චතුරස්‍රයේ පරිමිතිය සඳහා අපි එකතු කරගන්න ඕනි. AB කියන රේඛාඛණ්ඩයේ දිග, BC කියන රේඛාඛණ්ඩයේ දිගත් මෙන්න මේක. CD කියන රේඛාඛණ්ඩයේ දිගත්, DA කියන රේඛාඛණ්ඩයේ දිගත්. රේඛාඛණ්ඩ හතරක දිග අපිට අවශ්‍ය වෙනවා මේ චතුරස්‍රයේ පරිමිතිය සඳහා. දැන්
AB කියන රේඛාඛණ්ඩයේ දිග අපිට දීලා තියෙනවා. ඒ වගේම BC කියන රේඛාඛණ්ඩයේ දිගත් දීලා තියෙනවා. CD කියන රේඛාඛණ්ඩයේ දිග අපිට රූප සටහනේ දීලා නැහැ තොරතුරක් හැටියට. DA කියන රේඛාඛණ්ඩයේ දිග අපිට ලබා ගැනීමේ ක්‍රමයක් තියෙනවා. මොකද මෙතන ඉඳලා මෙතනට C සිට B දක්වා නැත්නම් B සිට C දක්වා දුර සෙන්ටිමීටර 8 නම් මේක ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් නම් ඒ 8න් මේ 3 අඩු වෙනහම අපි දන්නවා මෙතන සෙන්ටිමීටර 5ක දුරක් නැත්නම් දිගක් ලැබෙනවා කියලා. දැන් එහෙනම් මේ චතුරස්‍රයේ පරිමිතිය ලබා ගැනීම සඳහා රේඛාඛණ්ඩ 4ක දිග අපිට අවශ්‍යයි. නමුත් අපිට දැනට ලබාගත හැකි ඉන් තුනක් පමණයි. CD කියන රේඛාඛණ්ඩයේ දිග අපිට දීලා නැහැ. අපිට දැනට පේන්නේ නැහැ ඒක ලබාගත හැකි ක්‍රමයක් තියනවාද කියලා නේද? ඔව්. නමුත් මේ චතුරස්‍රයේ ABCD චතුරස්‍රයේ පරිමිතිය සඳහා පරිමිතිය ලබා ගැනීම සඳහායි CD කියන රේඛාඛණ්ඩයේ දිග අත්‍යවශ්‍යයි. දැන් අපි ක්‍රමයක් තියනවාද කියලා බලමු මේ CD කියන රේඛාඛණ්ඩයේ දිග ලබා ගැනීම සඳහා. අපිට කිසියම් පොඩි උදව්වක් වගේ දෙයක් මේ ඉහළ කරලා තියෙනවා ඔයගලට පේනවා නේද? මේ D ලක්ෂයේ සිට සහ C ලක්ෂයේ සිට මෙව රේඛාඛණ්ඩ දෙකක් කඩිරි දෙකක් ඇවිල්ලා එතන ඍජු කෝණයක් හදලා තියෙනවා මේ මුල්ලේ. එතකොට මේ සම්පූර්ණ රූපය අපිට පේනවා ඍජු කෝණාශ්‍රාකාර හැඩයකින් යුක්තයි කියලා සම්පූර්ණ රූපය ඒ කඩිරි ඇඳලා පස්සේ. එතකොට ඒ වගේම අපි මෙතනට ඉංග්‍රීසි අක්ෂරයක් දාමු A B C D E කියලා. කඩිරි ඇවිල්ලා හම්බ වෙන හමුවන ස්ථානයේ D කියලා දාමු. එතන ඍජු කෝණයක් හැදෙන බව අපිට පේනවා. ඒ වගේම මේ C D E කියන ත්‍රිකෝණය දිහා පොඩ්ඩක් බලන්න. CDE කියන ත්‍රිකෝණය විශේෂිත වූ ත්‍රිකෝණයක් බව ඔයගලන්න පේනවා. මොකද්ද? ඔව්. ඍජු කෝණී ත්‍රිකෝණයක් බව පේනවා නේද? ඍජු කෝණී ත්‍රිකෝණයක් බව පේනවා. එතකොට මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ අපි දන්නවා මෙන්න මේ DE කියන රේඛාඛණ්ඩයේ දිග අපිට දීලා තියෙනවා එක එල්ලේම. සහ CD සමා වෙන CE කියන රේඛාඛණ්ඩයේ දිග සෙන්ටිමීටර 4 බව අපිට පේනවා. ඇයි? මේ AB රේඛාඛණ්ඩයේ දිග සෙන්ටිමීටර 4 නම් CE රේඛාඛණ්ඩයේ දිග සෙන්ටිමීටර 4 විය යුතුයි. දැන් CDE කියන ඍජු කෝණී ත්‍රිකෝණයේ රේඛාඛණ්ඩ දෙකක නැත්නම් පාද දෙකක දිග අපිට දැනට පේනවා දැනගන්න පුළුවන් සහ CD කියන රේඛාඛණ්ඩයේ දිග දන්නේ නැහැ. ඔය CD කියන රේඛාඛණ්ඩය තමයි අපිට මේ චතුරස්‍රයේ පරිමිතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන රේඛාඛණ්ඩය. දැන් මේ ඍජු කෝණී ත්‍රිකෝණය පැත්තෙන් අපිට එනකොට ඒ ඍජු කෝණී ත්‍රිකෝණයේ පාද දෙකක දිග දන්නවා. ඉතිරි පාදයේ දිග දන්නා බව අපිට දැන් පෙනියනවා නේද? එතකොට ඒක ඍජු කෝණී ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණේ CDE කියන ඍජු කෝණී ත්‍රිකෝණේ පාද දෙකක දිග දන්නවා. ඉතිරි පාදයේ දිග ලබා ගැනීම තුලින් අපිට පේනවා මේ චතුරස්‍රයේ මෙන්න මේ පාදයේ CD පාදයේ දිග ලබාගත හැකි බව. ඒතර ඍජු කෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නා විට ඉතිරි පාදයේ දිග ලබා ගැනීම සඳහා ප්‍රමේයක් ඔහුළු 9 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. මතකයි නේද? මොකක්ද ඒ ක්‍රමය? ඒ ප්‍රමේය පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේයදී කියවුනේ මොකද්ද? ඍජු කෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නා විට ඉතිරි පාදයේ දිග ලබා ගැනීම සඳහා පයිතගරස් නැමැති ගණිතඥයන් විසින් ඉදිරිපත් කරපු ප්‍රමේයක්. ඒ ප්‍රමේය අපි 9 ශ්‍රේණියේදී ගණගත්තා. ඒ ප්‍රමේය භාවිතා කරලා අපිට පුළුවන් මේ CD කියන පාදයේ දිග සොයාගන්න. මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ මේ CD පාදය කියන්නේ මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණයේ දිග. කර්ණයේ දිග
තමයි මේ CD කියන්නේ මේ ඍජුකෝණී ත්‍රිකෝණී කර්ණයේ දිග. එතකොට පයිතගරස් ප්‍රමේයෙන් මොකද්ද පැහැදිලි කළේ? ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද මත ඇඳි සමචතුරස්‍රය වල වර්ගඵලවල එකතුවට සමාන වේ කියන එක ඔයගොල්ලෝ නවයේ ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. එතකොට අපි දන්නවා CD කියන්නේ කර්ණය නම් CD කියන පාදයේ මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ කවුද? CD පාදයේ වර්ගය කියන එක නේද? සමචතුරස්‍රයක් නම් ඒ හැම පාදයක්ම දිගින් සමානයි. එහෙනම් මෙන්න මේ පාදයේ මත CD පාදයේ මත අඳින සමචතුරස්‍රයේ සෑම පාදයක්ම දිගින් සමාන නිසා අපිට CD වර්ගය කියලා ගන්න පුළුවන්. මේ කර්ණයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය තමයි අපි මෙහෙම ලියන්නේ නේද? ඒ වගේම ඉතිරි පාද මත කවුද? CE වර්ගය සහ DE වර්ගය තුලින් අපිට ලැබෙනවා මේ පයිතගරස් ප්‍රමේයට සම්බන්ධ කරලා ලැබෙන සූත්‍රය මේ ඍජුකෝණී ත්‍රිකෝණය සම්බන්ධව. දැන් CD වර්ගය CE කියන පාදයේ දිග අපි දන්නවා සෙන්ටිමීටර 4යි. එහෙනම් 4 වර්ගය. DE පාදයේ දිග දන්නවා තුනයි තුනේ වර්ගය. දැන් 4 වර්ගය කියන්නේ කවුද කියලා දන්නවා අපි? 16යි. තුනේ වර්ගය කියන්නේ 9යි. 16යි 9යි කියන්නේ 25යි. CD වර්ගයනේ නේද? CD වර්ගය කියන්නේ 25 නම් CD කියන්නේ කවුද කියලා ලබා ගන්න මොකද කරන්න ඕනේ? එහි වර්ග මූලය ලබා ගන්න ඕනේ. right. එහෙනම් CD සමානයි සෙන්ටිමීටර් 5යි කියලා අපිට ලැබෙනවා. එහෙනම් අපිට පුළුවන් AB කියන්නේ සෙන්ටිමීටර් 4යි, BC කියන්නේ සෙන්ටිමීටර් 8යි, CD අපිට ලැබෙනවා මෙතනින් සෙන්ටිමීටර් 5යි කියලා, DAD ලැබෙනවා සෙන්ටිමීටර් 5යි කියලා. එහෙනම් මේ ටික එකතු කළ විට 4යි 8යි 12යි 10යි 22යි සෙන්ටිමීටර් 22ක්. එහෙනම් මේ චතුරස්‍රයේ පරිමිතිය. එතකොට මේ චතුරස්‍රයේ පරිමිතිය ලබා ගැනීම සඳහා අපිට මීට කලින් ඉගෙනගත්තු 9 ශ්‍රේණියේදී ඉගෙනගත්තු කිසියම් ප්‍රමේයක දැනුම අපිට අවශ්‍ය වුණා මේ පරිමිතිය ලබා ගැනීම සඳහා. එතකොට මේ අපි අද කතා කරේ පරිමිතිය හා සම්බන්ධ මීට කලින් අපි ලබලා තියෙන දැනුම නැවත මතක් කර ගැනීම සඳහායි මේ අභ්‍යාසය අපි කළේ. එහෙනම් ඊළඟ දවසේදී අපි මේ පරිමිතියට අදාළ ගුණය 10 ශ්‍රේණියේ පන්තියේ පළවෙනි පාඩමට අදාළ පරිමිතියට අදාළ ඉතිරි කොටසින් අපි නැවත හම්බ වෙමු. එතෙක් දරුවන්ට ආයුබෝවන්.